ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දිනෙත් අම්මා රැට යන්නේ නෑනේ. දිනෙත් ගිහින් කෙල්ලගේ අම්මගෙන් අහනවා. කෙල්ලත් ඇවිත් හිනා වෙනවා. අම්මත් කතා කරලා උයන්න එපා කිව්වනි පුතේ. මේ මම බැනුම් අහන්න කලින් ටිකක් ෆ්‍රිජ් එක අස් කරලා දානවා. අම්මා හිනා වෙලා කියනවා, කෙල්ල ඉන්නට අත් දෙක තියාගෙන අම්මට රවනවා, මේකනේ අයියේ අද පහේ අඹරනවා. ඒක ඉතුරු ටිකයා ෆ්‍රිජ් එකට දානවා හෙට ගන්න. ඒත් හෙට අලුත් පහේ ටිකක් අඹරනවා. දවස් දෙක තුනක් අර පරණ පහේ ටික ෆ්‍රිජ් එකේ ඔහේ තියෙනවා. එහෙමනේ අපේ මිසිස් කරුණාරත්නගේ වැඩ. කෙල්ලේක ලස්සන්ට කියන්නේ. දිනේ දුබ්බරව අම්මා දෙස බලනවා. ලේසියෙන්නේ නෑ කෙල්ලෙක් ඉන්න. ඕ හිතන්නේ හරි ආදරෙන්. කතාව ඇත්ත තමයි නේද අම්මේ? ඇත්ත ඇත්ත. අම්මා ඉනා වෙලා කියනවා, පොලට ගියාම තියෙන එළවලු සේරම ගේනවා. මෙනු එකක් හිතාගෙන නෙමේ වෙජිටබල් ගන්නේ. කිරියලත් කියනවා, අර්තාපල්ලලත් ගේනවා, මයෝකාලත් ගේනවා. හදන්න පුළුවන්ද කියන්නේ එකට? ඉතින් දවස් ගානක් එළවලු ෆ්‍රිජ් එකේ කුණු වෙනවා. ඊට පස්සේ විසි කරනවා. ඇයි කියනවා, ඉතින් අපි මෙනු ටිකක් හදලා යන්කො පොලේ. දිනෙත් කියනවා, කතාව ඉවරනේ නේද පුතේ? දැන් කොල්ලයි අම්මයි එක පැත්තක, කෙල්ල හිනා වෙනවා. ඒක ෂෝක් කතාව. යංකො පොලේ, මිනිස්සු හිතයි අපි දෙන්න බැඳලා කියලා. ඇය අට සිතින් හිතනවා, යන්න තමා ඉන්නේ. ඇය මෘදුව කියනවා, මම් මේ නංගිට උඩස් කරන ටිකක් උදව් කරලම යනවා අම්මේ. හා පුතේ. දෙනෙත් දේවාංගනී එක්කම උඩට යන්න යනවා. කොල්ලා හිතාමතාම කෙල්ලට ඉස්සර වෙන්න දෙනවා. පඩි දෙකක් නැගලා කෙල්ල හැරිලා බලනවා. කොල්ලා හරි අදිස්සෙන් ඇස් උස්සනවා. කොහෙද, අපි හොඳ වුණාට අපේ ඇස් හොඳ නෑනේ. ඔහු ලැජ්ජාවෙන් හිතනවා. කෙල්ල තොල්පට තද කරගන්නවා. ඒක තමයි මට ඉස්සර වෙන්න දුන්නේ, හොර කොල්ලෙක්. ඇයි උඩට යන ගමන් හිතනවා, ස්කීම් එකේ උඩු මහල පහළ මාලයට වඩා පුංචි. හරියටම පහළ තට්ටුවේ ඉඩ ප්‍රමාණයෙන් භාගයක් තරම්. නිවස ලස්සනත් ඒකයි. ස්කීම් එකේ නිවස හදලා තියෙන්නේ ඉහළ තට්ටුවේ ගරාදි වැටට බර වෙලා පහළ විසිත්ත කාමරය දෙස බලාගෙන ඉන්න පුළුවන් විදියටයි. ඒක අලුත් ගෘහ නිර්මාණ කලාවේ අලුත් ෆීචර් එකක්. මේ හේතුව නිසා උඩුමහල නිවසෙන් පරිබාහිර කොටසක් වෙන්නේ නැහැ. කෙනෙක්ට උඩුමහලේ සිට වුණත් පහළ තට්ටුවේ විසිත්ත කාමරය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගර්ඩන්ස් ටික ගලවලා දෙන්නද නංගි? කෙල්ල හිතනවා, චුට්ටක් බලන්න අයියේ, මං හිතන්නේ මේක කිලුට වෙලා නැහැ. උඩට දූවිලි එනවා අඩුයිනේ. දිනෙත් බලනවා, කෙල්ල කියන්නේ ඇත්ත. මේ කර්න් තාමත් අලුත් පාටට තියෙනවා. හොඳට තියෙනවා තමයි. දේවාංගිනී ඇය ගෙනවිත් තබා තිබු දිගටි හැඩේ බල්බ තුනක් ගන්නවා. ඒවා කැන්ඩල් ලයිට් නමින් හඳුන්වන දිගටි විදුලි පහන්. මේ ලෑම් ෂෙඩ් තුනේම ලයිට්ස් ගාලා ගියේ. මේ තුන මට මාරු කරලා ඕන. උඩුමාලේ වූ කුඩා විසිත් කාමරේ මැද එක් පොකුරු පහනක් තියෙනවා. දිනෙත් පුටුවක් රැගෙන වී තේට නගිනවා. කෝ දෙන්න ලයිට් එකක් නංගි. කෙල්ලෝ ඉන්න පුටුව අල්ලාගෙනම විදුලි පහනක් දෙනවා. දිනෙට දැන් නැගේ මූණ පේන්නේ පහළ කෝණයකින්. මොකද්ද හේතුවක් නිසා ඔහුට බලාගෙනම ඉන්න හිතෙනවා. ඇයි අයියේ? කෙල්ල උගරෙන් වගේ අහනවා.
හයි ඇංගල් එකට ලස්සනයිනේ. දෙනෙත් කියනවා ඇහ තොල්පට තද කරගන්නවා. ලෝ ඇංගල් එකට කැතයි කියලනි කියන්නේ. ඔන්න කෙල්ලගේ කතාව. ලෝ ඇංගල් එකට වඩාත් ලස්සනයි. ඔහු කියනවා කොල්ලා එහෙම පහළ කෝණයකින් ටිකකට කලින් කෙල්ලව දැක්කා. ඔහු නිවසට පිවිසිද්දී ඒ මොහොතේ ඇය උන්නේ පුටුවට නැගලා තිරෙදි ගලවමින්. ලෝ ඇංගල් එකට ලස්සන මූණ නෙමේනේ. ඒ බැලුවේ නෑනේ. කෙල්ල සිනාබරව කියනවා ඉඳලා ඉවරයිනේ ඉතින්. කෙල්ල සේරම දන්නවා. දෙනෙත් විදුලි පාන හෝල්ඩරයට සම්බන්ධ කරමින් කියනවා. ලැජ්ජා හිතුණා. අනේ අපි ගැන එහෙමත් හිතනවනේ. හරි හරි බැලුවේ නෑ කියලා අපි හිතන්නම්කෝ. දෙනෙත් ඉඳගෙන ඉන්නේ අඩමානයටයි. කෙල්ල බයටම ඔහුගේ දෙපා වෙල්ලුත් යන්තමට අල්ලා ගන්නවා. අනිත් බලුප් එක දෙන්නකො නගා. කොල්ලා ගමේ තාලෙට කියනවා ගම්මලය බල්බ් එකට කියන්නේ බලුප් කියලයි. මෙන්න අයියේ බලුප් එක. කෙල්ලත් එහෙමම කියනවා. දෙනෙත් පහල බල්ලා හිනා වෙනවා. දින්නගේ දැස් මිහිරි ලෙස හමු වෙනවා. දැන් වැටෙනවා පුටු උඩ දඟලලා. කෙල්ල කියනවා වැටුණොත් අපි දෙන්නම බිම. ඒකත් නරක නෑ කියලා ඔහුට හිතෙනවා. සමහර හින්දි ෆිල්ම් වල කෙල්ලයි කොල්ලයි එකට වැටෙනවා. පස්සේ දෙන්නවම කන්ද දිගේ පහලට පෙරලීගෙන යනවා. කෙල්ලගේ ඇඟ උඩ කොල්ලා. ඊට පස්සේ කොල්ලගේ ඇඟ උඩ කෙල්ල. අවසානයේ කෙල්ලගේ ඇඟ උඩ කොල්ලව තියලා නවතිනවා. ඊට පස්සේ බලාගෙනම ඉන්නවා. සින්දුව පටන් ගන්න ඊටත් පස්සේ දෙනෙට සින්දුවක් මතක් වෙනවා. දැන් අපි දාමු ස්විච් එක නංගී. බහින්නකෝ. ඔහුව පුටුවට තියලා යන කෙල්ලට බයයි. දෙනෙත් බැස්සට පස්සේ දේවාංගනේ ගිහින් ස්විච් එක දමනවා. විදුලි පහන් හතරක් එකට දැල්වෙන පොකුරු පහන ලස්සනට දැල්වෙනවා. දේවාංගනී බලාගෙනම ඉන්නවා. ඔය ඉන්නේ හරියටම ඒ පොකුරු පහන යට. ඔයාව දැන් ලස්සනට පේනවා. ඇයට හිතෙනවා මොකද්ද දෙයක් නිසා ඇයට බලාගෙනම ඉන්න හිතෙනවා. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.